ඔබ පීසි රිස් එක ස්පෙෂල් වෙන්නේ මොබයිල් ෆොටෝග්‍රැෆි වලට කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න මේ අවුරුද්දේ Huawei P60 Pro smartphone එක ඇවිල්ලා තියෙනවා මොබයිල් ෆොටෝග්‍රැෆි වල next level එකත් අරගෙන. ඉතින් ඔයාලා කලින් දැක්කා DxOMark mark list එකේ මේ වෙද්දි කැමරා එක පැත්තෙන් කැමරායි smartphones පැත්තෙන් number 1 වෙලා තියෙන්නේ මේ P60 Pro smartphone එක. ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙන්න කලින් අතරම මෙන්න මේ Oppo Find X6 Pro කියන smartphone එක තමයි මේ ලිස්ට් එකේ top වෙලා හිටියේ. හැබැයි ඔන්න මේ ෆෝන් එක ආවත් එක මේක second වෙලා තියෙනවා. ඉතින් එච්චරටම Find X6 Pro smartphone එකත් අභිබවා යන්න පුළුවන් මට්ටමට මේ ෆෝන් එක හුවා වෙලා මේ පාර කැමරා එක පැත්තෙන් develop කරලා තියෙනවා කියලා තමයි අපිට මේකෙන් idea එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඉස්සෙල්ල මොනවද මේ කැමරා එක පැත්තෙන් මෙයාලා improve කරලා තියෙන්නේ. එතකොට photography වලදී මොන වගේ result එකක් අපිට මේ phone එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් දුරට මේ phone එක ලංකාවට එන්න ඉඩකඩක් තියෙනවා. මොකද මෙයාලගේ P50 Pro smartphone එකත් ලංකාවට ආවා. ඉතින් අන්න ඒ හින්දා එන්න කලින් phone එක පොඩ්ඩක් මොන වගේද කියලා බලන එකේ වරදක් නැහැ. කොහොමද design එක? දන්නවද මේක හුවා වෙලා රොකෝකෝ පර්ල් කියලා තමයි හඳුන්වන්නේ. ඔයාලා අහලා තියෙනවද සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් වල අපි කියනවා යුනික් ඩිසයින් එකක් තියෙනවා කියලා. ඉතින් අපි එහෙම කිව්වට ඇත්තටම ප්‍රැක්ටිකලි ඔන්න යුනික් ඩිසයින් එකක් මේ බාර මෙයාලා අරන් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන පර්ල් ටෙක්ස්චර් එක Huawei P60 Pro smartphone model එකකින් model එකට වෙනස් වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මේ කැමරා එක ඔයාලට පේනවද? මේක හඳුන්වන්නේ අල්ට්‍රා ලයිට්නින්ග් එක්ස් ඉමේජ් කැමරා කියලා. මේ එක්ස් ඉමේජ් කියන්නේ Huawei-ලගේ in-house image style එකනේ. ඔයාට මේ මැද්දෙන් ලොකුට පේන්නේ 48 megapixel main ultra lightning sensor එක. එතකොට ওই දෙපැත්තෙන් තියෙන්නේ 48 megapixel තවත් ultra lightning telephoto lens එකයි තවත් 13 megapixel ultra wide sensor එකයි. ඉතින් මේ main sensor එකේ තියෙන specialty එකක් කියන්නම්. ඇත්තම කිව්වොත් මේ sensor එක scene based, ඒ කියන්නේ automatically මෙන්න මේ aperture එක variable විදිහට වෙනස් වෙනවා. සරලව කිව්වොත් කැමරා එක තියෙන්නේ low lighting condition එකක නම් මෙයා එතනදී ඔටෝමැටිකලිම මෙන්න මේ aperture එක f4.0 ඉඳලා f1.4 දක්වා ඔටෝමැටිකලි adjust කරගන්නවා. ගොඩක් හොඳ detail එක, ගොඩක් හොඳ colors pop up කරලා එතකොට noise එක ගොඩක්ම අඩු කරන්න පුළුවන් හැකියාව මෙයාලගේ මෙන්න මේ අලුත්ම P50 Pro smartphone එකේ කැමරා එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ telephoto lens එක anti shake sensor එකක්. ඉතින් අන්න ඒකත් එක්ක ඇත්තටම ගොඩක් හොඳ motion blur එකක් දෙන්නත් හැකියාව තියෙනවා image stabilization එක ආරක්ෂා කරගෙන. කොහොමත් phone එකට OIS හම්බෙනවා. ඉතින් ඒකත් එක්ක මේ sensors වල ඇතුළෙනුත් අපිට තවදුරටත් stabilize ගතිය improve කරලා තියෙනවා. ඉතින් අනිත්යේ තමයි මේකේ තියෙන සුපර් මැක්‍රෝ මෝඩ් එක. ඇත්තටම කිව්ව කතා කරලා වැඩක් නැහැ. බලන්නකෝ මේ ෆොටෝ ටික. ෆෝන් එකේ අනිත් දේවල් ගැන පොඩ්ඩක් කෙටියෙන් බලමු. මේකට අඟල් 6.67ක LTPO OLED display එකක් හම්බෙනවා. මේක 1 billion colors එක 120 Hz දක්වා refresh rate එකක් හම්බෙනවා. ෆෝන් එක power දෙන්නේ Qualcomm Snapdragon 8 Plus Gen 1 කියන chip එකෙන්. මේක 4G mobile platform එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට Huawei P60 Pro smartphone එකට 5G හම්බෙන්නේ නැහැ. ඉතින් ගිය පාර P50 Pro එකට 5G දුන්නේ නැහැ වාට මතක ඇති. ඒ වගේම RAM එක version 2යි 8GB 12GB internal memory එකත් versions 2යි 256GB වගේම 512GB. ෆෝන් එකට speakers දෙකක් හම්බෙනවා stereo speakers විදිහට. එතකොට milliampere 4815ක ලොකු බැටරි එකකුත් හම්බෙනවා 88W fast charging එක. 50W wireless charging තියෙනවා. reverse wireless charging උත් මේ device එක support කරනවා. ඉතින් ඔන්න ඔහම තමයි අපිට P60 Pro එක Huawei-ලගේ අලුත්ම device එක අලුත්ම flagship එක බලා ගන්න පුළුවන් වෙන්නේ. overall camera focus කරපු flagship phone එකක් කිව්වොත් නිවැරදි. හැබැයි reality විදිහට මේ device එක experience කරන්න හම්බෙන්නේ ලංකාවට ආවොත්. ඉතින් අපි බලමු අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස පහලින් comment එකක් දාන්න.